ලක්ෂයකදී කියලා දෙන දේවල් විතරක්ම එහෙම නැත්නම් මේ මැටීරියල්ස් වල තියෙන දේවල් විතරක්ම අපිට එක්සෑම් එකකදී ලියන්න බෑ. ඔයා මොන දේ කරන කෙනෙක් ඉරව ගන්න කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් ඔයා කැම්පස් එකක ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඒ ඔයා ඉගෙන ගන්න විෂය සම්බන්ධව ටිකක් වැඩිපුර විස්තර හොයලා බලන එක. මම හිතනවා ඒක මොකද අද තියෙන තාක්ෂණෙත් එක්ක මේ ඉන්ටර්නෙට් Facebook ඒ වගේම මේ YouTube කියන මේ platforms හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා ඕනම විෂයක් සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් හැබැයි ගොඩක් වෙලාවට අපි මේ විදිහට නෝට් ගොඩාක් කලවම් කරගත්තා. මේ මම නැත්තම් මේ හැම තැනින්ම තොරතුරු අරගෙන අරගෙන මේ හැම තොරතුරක්ම සමහරවිට අපිට පැටලෙන්න පුළුවන්. එහෙම ඒ වගේම තමයි අපි වැරදි තොරතුරු අපිට අන්තර්ගත කරගන්න පුළුවන් අපි නෝට්ස් වලට. ඉතින් ඒ නිසා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද හරියටම නෝට් එකක් හදාගන්නේ ඔයාලගේ එක්සෑම් එකටම පාඩම් කරන විදිහට කියලා. මුලින්ම ඔයාලට තියෙන විෂයන් ප්‍රමාණය අනුව පොත් කීපයක් ගන්න ඕනේ. ඒ කියන්නේ පොත් කියන්නේ මේ ලොකු පිටු ගණන් වල තියෙන පොත් නෙවෙයි, සාමාන්‍යයෙන් පිටු 40ක වගේ පොත් කීපයක් ගන්න. ඊට පස්සේ අරගෙන ඒ හැම විෂයයකටම එක නෝට්බුක් එක ගානේ තියාගන්න. ඒක මොකද ගොඩක් පහසුයි. එතකොට ඔයා ගන්න හැම තොරතුරක්ම ඔයා ඉන්ටර්නෙට් එකෙන් ගන්න තොරතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගෙන මොන හරි වැඩිපුර පොත් කියවලා ගන්න තොරතුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ලෙක්චර් එක වෙලාවේදී ටීච උගන්නන දේවල් වුණත් ඔයාලට ඒකේ නෝට් ඩවුන් කරගන්න. ප්‍රොෆෙසර් නම් ගොඩක් වෙලාවට මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔන්ලයින් තමයි ගොඩක් ලෙක්චර්ස් තියෙන්නේ කැම්පස් වල. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා ලැප්ටොප් එකෙන් ලෙක්චර් එක අහනවා නම් ෆෝන් එකකින් ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට එහෙම තමයි ලැප්ටොප් එකට සූම් ඇප් එක දාලා ෆෝන් එකෙන් තමයි මගේ රෙකෝඩින්ස් කරන්නේ. සමහර අවස්ථාවලදී සමහර කැම්පස් වල නම් ගොඩක් වෙලාවට සූම් ඇප් එකේ තියෙන රෙකෝඩින්ස් ඒගොල්ලෝ එවනවා. ඉතින් එවන් නැති වෙලාවකදී එවන් නැති අවස්ථාවකදී වගේ ඔයාලට පුළුවන් ඒ විදිහට රෙකෝඩින් කරගන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ නිතරම උත්සාහ කරන්න ඕගලන්ගේ විදිහට, කියන්නේ ඕගලන්ට ආවේනික විදිහට නෝට් ලියාගන්න. මොකද අපි ගොඩක්ම තව කෙනෙක් ලියපු නෝට් එක පාඩම් කරනවට වඩා අපිට මතක තියාගන්න ලේසි අපි විසින්ම හදාගත්ත නෝට් එකක් පාඩම් කරන එක. ඒක ඔන්න ගොඩක් හොඳ ටෙක්නික් එකක් එක්සෑම් එකක් ලියන්න ඉන්න ඔයාලට. ගොඩක්ම මේ අපි හදන නෝට් එක මේ අපි තනි නෝට් එකක් නේ හදන්නේ. කියන්නේ සම්පූර්ණ පාඩමින් අපි තනි නෝට් එකක් හදන්නේ. එතකොට ඒ නෝට් එකේ ගොඩක් වෙලාවට abbreviations පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් commercial law කියලා වචනයක් තියෙනවා නම් ඔයා මුළු නෝට් එකේම හැමතැනම commercial law කියලා ලියාගෙන යන්න ඕනේ නැහැ. ඉතින් commercial law කියන එක තැනක සඳහන් කරලා ඔයා දන්නවා ඒකට ඔයාට පුළුවන් ඒකට CL වගේ වචනයක් පාවිච්චි කරන්න. ඒකට ඔයා ඒ නෝට් එක බලන හැමසරෙම දන්නවා මේ CL කියලා කියන්නේ commercial law කියන එක. ඉතින් ඒ වගේ abbreviations පාවිච්චි කරන එක ගොඩක් වටිනවා. මේ ලෙක්චර් කියන හැම වචනයක්ම නෝට් ඩවුන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් විතර අපිට වැදගත් වෙන කරුණු ටික විතරක් අරගෙන අපේ නෝට් එකට දාගත්තාම ඒක ඇත්තටම ගොඩක් ප්‍රමාණවත් වෙනවා. ඇත්තටම අද වෙනකොට ගොඩක් පිටරටවල විශ්වවිද්‍යාලවල ඒගොල්ලෝ ලැප්ටොප් ටැබ්ස් වගේ දේවල් අරගෙන ගිහිල්ලා ඒ දේවල් වල තමයි ඒගොල්ලන්ගේ නෝට් ඒගොල්ලෝ ටයිප් කරගන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ ඒක හැමෝටම කරන්න බෑ. මොකද අපේ ටයිපින් ෆාස්ට් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක ටිකක් කරදර වැඩක් කියලා මට හිතෙනවා. ඉතින් අනිත් දෙක තමයි අපි අතින් ලියනකොට ගොඩක්ම අපිට මතකයට යනවා වැඩි. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ඕනම නෝට් එකක් අතින් ලියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒක අපේ මතකයට යන ප්‍රමාණය වැඩි. ඇත්තටම මට අත්දැකීමෙන් දැනන දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් පැය 3-4ක් එහෙම නැත්නම් පැය 2ක් වගේ කාලයක් ලෙක්චර් එකක වාඩි වෙලා ඉන්නකොට ලෙක්චර් එක කාගෙන ඉන්නකොට අපිට ටිකක් බෝරින්. හැම කම්මැලිනේ. ඉතින් මේම ලියන්න ගත්තාම ඇත්තටම සමහරවිට අපිට ටිකක් ඒ කම්මැලිකම අඩු කරගන්න පුළුවන් සහ අපේ අවධානය ඒකට යොමු වෙනවා. මොකද අපි එකම දෙයක් දිහා බලාගෙන එහෙම නැත්නම් එකම දෙයක් අහගෙන ඉන්නකොට ටිකක් අපේ මනසට වෙහෙසකාරී වෙනවා වැඩි. නමුත් ඔයා ඒක ලියන්න පටන් ගත්තාම ඔයාට දැනෙන ඔයා මේ ලෙක්චර් එක දිහා එහෙම නැත්නම් මේ පාඩම හොඳින් අහගෙන ඉන්නවා කියන එක ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඔය විෂුවල් නෝට් ටේකින් මෙතඩ් එක එහෙම නැත්නම් මයින්ඩ් මැප්ස් මෙතඩ් එක වගේ මෙතඩ්ස් යොදා ගන්න පුළුවන් මේ නෝට්ස් ලියා ගන්නකොට.
ඉතින් ඒ ගැන මම ඇත්තටම වීඩියෝ එකක් කරලා තිනවා විෂුවල් නෝට් ටේකින් මෙතඩ් එක ගැන. ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම මේ කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක කියලා කියන්නේ මේකත් ඇත්තටම අද වෙනකොට ගොඩක් ජනප්‍රියයි. ගොඩක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාවිච්චි කරනවා මේ කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක. ඉතින් මේක ඇත්තටම අපි කරන්නේ මේ විදිහට ෂීට් එකක් අරගෙන A4 ෂීට් එකක් හරි වලට පුළුවන් එහෙම නැත්නම් CR මුකට ෂීට්ස් හරි පාවිච්චි කරන මේ විදිහට කොලම්ස් වලට ඒක බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට කොලම්ස් වලට බෙදාගෙන අපි මේකේ උඩින්ම දැන් ඔයාලා ක්ලාස් එකකට යන්නේ කලින් දවසේ මේක පාවිච්චි කරන්න පුළුවන්. කලින් දවසේ මේක ඔයාලා සූදානම් කරගෙන යනවානේ. එතනදී ඔයාට පුළුවන් මුලින්ම දාන්න මෙතන ටයිටල් එක, ඒ වගේම ඩේට් එක දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඒරියා එක, මේ වැඩි ස්පේස් එකක් කියලා තියෙන ඒරියා එකේ ඔයාලට පුළුවන් ලියන්න එදා දවසේ ඔයාලට ලෙක්චර් උගන්වන දේවල් වල වැඩිපුර විස්තර ටික ලියන්න පුළුවන්. ඉතින් හැමං කිව්වාගේ අර කලින් කිව්වාගේ හැම වචනයක්ම ලියන්න අවශ්‍ය වෙන්නේ කී පොන්සෙම නැත්නම් වැදගත් කරුණු ටික විතරක් ලියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පැත්තේ කොලම් එකේ ඉඩ තියලා තියෙනවා මෙතන. මේක ඉඩ තියලා තියෙනවා මේ පාඩමට අදාළ පාස් පේපර්ස්, එහෙමත් නැත්නම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගේ දේවල් වල ප්‍රශ්න අංක ටික ඔයාලට මෙතන දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි රුවට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අර ෂෝට් කරලා ඒවත් මේ පැත්තේ ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට මම නම් මෙතන පාස් පේපර් ක්වෙස්චන් එක තමයි දාන්නේ. මොකද එහෙම දැම්මම මගේ පාස් පේපර්ස් වෙන බුක් එකක් තියෙනවා. මෙතන නම්බර් එක දාලා ඒ පාස් පේපර් බුක් එකට ගිහිල්ලා අපිට පුළුවන්. ඉතින් මේ වගේ පොඩි පොඩි ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඉගෙන ගන්නකොට අපි ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. අපිට ආස හිතෙනවා ඉගෙන ගන්න සහ තව තව දේවල් අලුත් දේවල් අත්හදා බලන්න. ඉතින් හැමදාම අපි එකම දේවල් වල, ඒ කියන්නේ පැරණි ක්‍රමවලම ඉන්නේ නැතුව ටිකක් අලුත් අලුත් දේවල් හොයලා ඒ දේවල් අනුගමනය කරන එක මම හිතනවා ගොඩක් වැදගත් වෙනවා සහ ඉෆෙක්ටිව් වෙනවා. ඉතින් මේ විදිහට මේක ඇත්තටම මේ වැඩිදුර උසස් අධ්‍යාපනයේ හඳාරන අයට විතරක් නෙවෙයි දැනට පාස් ලෙවල් කරන, ඕ ලෙවල් කරන ඕනම කෙනෙක්ට මම හිතන්නේ මේ මෙතඩ්ස් අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා නම් මම අද ගෙනාවපු වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඒ වගේම තමයි ලයික් කරන්න, ෂෙයාර් කරන්න. මම මේ වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආපහු එනකන් ඔගොල්ලෝ හැමෝටම සුභ සතියක්.